සන්ධාව ප්‍රවෘතිමය වටිනාකම යම්පමණකට උස්පහත්වමින් පැවතුනත් වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම මුොහොත්තකටවත් අඩු වෙලා නැති කෝවි ගැන යමක් කියමින් තමය අදත් අපේ කතාව රම්භ කරන්නේ ඔබට මදක් කළ යුතුයි නිසි පරිදි මආාවරණ පැළඳීමඒවගේ සමාජ දුරස්තභාවය තත්පර විසක්කෝතිහක් සබානයොදා හොඳින් අත්සේදීම මත්ම වැදගත්වෙනවා මෙම කෝවි වසංගතයෙන් අප ගැලවීම සඳහා. ඒ හොඳින් මතක තබා ගන්න අප සමග යනතුර තවත් තිබෙන බව අමතක කළ යුතු නැහැ. ඒ සමගම අලුත් ප්‍රවෘත්තිමය වටිනාකමක් මේදිනවෙල්ල වැඩිවමින් පවතිර දෙයක් පිළිබඳවයි කතා කරන්නේ. ඔබ දැන්ුව මේ දවස්සල හජනතාවගේ උනන්දුව යම් පමණකට මාධ්‍යවල උනන්දුව වැඩිවෙමින් පවතිනුවම පිළිකාකාරක පිළිබඳව විවිධ ආහාර ද්‍රව්‍ය සම්බන්ධව පිළිකා ඇතිුණු දෙේවල් තිබෙන මා කියයා විධාකාරයයේ දේශපාන ආර්ථික සහ විධාකාරයයේ වෛද්‍ය විද්‍යාත්මක කතන්දර අප වටා ගොඩ නැක්ගමින් තියෙනවා. නමුත් අප මේ කියන කතාව පිළිකා සමඟ තිබෙන කතාව අලුත් දෙයක් නොවෙයි මේක දැන් දශක ගන්නාවත් තිස්සේ අප සමඟ එකතුවමින් වැඩිවින් පවතින කතාවක් ඒ වෛද්‍ය විද්‍යාත්මකව අප හිතුවා අදඒ පිළිබඳව කතා කරන්නට ඒ සඳහාදමා සමග එකතුව සිටිනවා මහර්ගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමයන්ති පිරිස් මාත්්‍යය අයිබධම දැන් මේ පිළිකා පිළිබඳ කතාව අලුත් කතාවක් නොවී නමුත් මේ කතාව අප නැවත නැවතත් කළ යුතු වෙනව එමන්ද පිළිකා පිළිබඳ තිබෙන ත් සංඛ්‍යාලයකන පැත්තෙන් බැලුවොත් වැඩි විමින් පවතිවා ඒ සඳහාවශ්‍ය පසුබිම අපවටා ගොඩ් නැගිමින් පවතිනවා. ඉතින් බාල මහළු අස් බේ දෙකින් තොරව පිළිකාවලට අප ජනතාව ගුදුරුවෙනෝ මේකයි ඇත්ත ඉතින් ඒ නිසා අප හිතනවා පිළිකා වලක්වා ගැනීම කලින් හඳුනා ගැනීම එවගේ හැදුනාට පසු ඉක්මනින් ප්‍රතිකාර කර මරණයෙන් බේරීම කියන සියලු කටයුතු පිළිකා සම්බන්ධව බැඳී පවතිනවා අදප කතා කරන්නේ පිළිබඳව එසෙන අපි පටන් ගැනිමු කතාව දැන් මේ පිළිකා ගැන කතා කරන විට අපගේ පෝදු ප්‍රශ්නය අප හැම විට මහන පිළිකාවක් යනු කුමක්ද මම පින්තූරයෙකුත් ගෙනවා පින්ර දාන්නඕේ අප මේ පින්තුරේ ගන්න පුළුවන්න්නම් පිළිකාවක් කියන්නේ සාමාන්‍ය ශරරයේ තියෙන සාමාන්‍ය සයිලයක් එක මොකක් හෝ හේතුවක් නිසා වැඩිපුර බෙදෙන්න්නට පටන් ගන්නවා. එතනද බෙදීලා බෙදිලා අර තුංගනි මෙතනදි පේනවාගේ සයි ප්‍රමාණය වැඩි වෙලා ඊළඟට ඒ සයිල ප්‍රමාණය ඇඟ ඇතුළට කාවදීමට පටන්ගන්නවා. ඒ වෙලාවේ බෙදෙන සයිලවල ක්‍රියාකාරීත්තුවය අනුවතමයි පිළිකාවක් නිර්මාණය වෙන්නේ. ඕන මවයවක පිළිකාවක් හැදෙන්ට පුළුවන් එතකොට ඒ අවයවේ නම්මානුව උදාහරණයක් ්‍රශයෙන් පෙනහල්ලේ ඇති වෙනයි වගේ වෙනසක් පෙනහලු පිළිකා ලෙස හඳුන්නවවා පියවුරේ ඇැතිවන පිළිකාවක් පියවුරු පිළිකාවෙනවා. ඕනම අවයවයක ඕන වයක්සකදි පිළිකාවක් හටගන්නට පුළුවන්. ඉල්ලඟට ඒකි විශේෂ ලක්ෂණය තමයි අනිකුත්ගේ ඩිවලට වඩා පිළිව ඇඟ පුරා පැතිරෙන්න්නට පුළුවන්. ලේ හා සම්බන්ධ ලේවා හිනීමගින් හෙමනැත්ත ලිම් වසා පට්තතිය මගින් නොයිකුත් පිළිකාවල්වල පැතිරෙන ක්‍රමය වෙනස්. ඒනත් හැම පිළිකාවක්ම පැතිරීමට භාජනය වෙන්න පුළෝ ඒක තමයි ප්‍රධානශය පිවක් කියල අඳුන්න ඕ පිළිකාවක් කියල කියන්නේ යම්කිසි අධිවර්ධනයක් නමුත් එය අහිංසක අධිවර්ධනයක් නොවෙයි නර්රකාධදිවර්ධනයක් තොට සිරුරේ ඇතිවෙන විධ ගැටිතිව අධිවර්ධන තිබෙනවා දැක ඇත්තටම සිරුරගත්තහම සිරුරේ මෙවැනි වෙනස්වීම් නිරන්තනය සිදදුනත් සිර විසින් ඒවාසම්ග සටන් කර ඒවා විනාශ කරනවා නමුත් සිරුර අසාර්ථකුණ තැනකද තමයි පිළිකාවක්විදියට මතු වෙන්නේ . ට නොයයිකුත් හේතු තියෙනවා. අපි නොයිකුත් පිළිකා ජන උත්තේජක අපේ ඇගට යොදාගත්තුත් අ සිරුරේතියන ප්‍රතිශක්ති කරන පද්ධතිය හෝ එමියුන් සිිස්ටම්ම එක අකර්මණ්‍ය වෙන්න පුළුවන් ඉල්ලඟට අපේ ජානමය වශයෙන් නැතිවන දුරලතා නිසත් පිලිකාවක වර්ධනය වැඩිවෙෙන්ට පුළුවන් එත් එකම අප පේ ගැන නොසලා හැරියෝොත් තිබේම කොච්චර ප්‍රතිශක්තිය තිබුණත් ඇන්ගේ පිරිිකාවර්ධනය වේගෙන යනවා මොකද පිළිකාවේ සයිලවල තියනේ අසාමාන්‍ය වර්ධක හැකිියාවනි. හැකියාවත් තියෙන නිසා ඇඟට බැරි වෙනවා එම සටන ජයග්‍රහණය කරන්න අප කැමතිෙන් මෙහි දීගු කතාව කරන්නට මේ විරාමෙන් පසු. පඇත්තටම විරාමය තුළදත් මේ කතා කරමින් හිටිය ඇය අප රටේ මෙම පිළිකා ඇතිවෙන්නේ වැඩිවෙන්න හේතුව මොකද කියල මේක ඉතාමත්ම වැදගත් සාධකයක් තියෙනව සදා හේතුත් අත්තිශය සංකීර්ණයි. ඒ මුණත් අපට ඔබට කියන්නට තියෙන කතා තිබෙන ගොද ඔබගේ පැත්තෙන් මේ පිළිකා වලක්වා ගැනීමම් සඳහා ඒවා ඇත්කර බා ගැනීමම් සඳ කල හැකි කල යුතු දෙවල් රැසක් තිබෙනවා. තමයින්ි ැ කතා වෙදී පිළිකාවක් කියන එක වර්ගස් රැසක් තිබෙනවයේ තැන්වලට අනුව හැදෙන වර්ග ඇති ඒනිසා ඒ එයට හේතුවෙන සාධකත් එවැනිීම විධත්වයකින් යුතුවෙනවා. එහමයි. එකය අප සාමාන්‍ය වශයෙන් ගත්තොත් පොඩි ළමයින් හැරෙන්න වැඩිහිටිවයසේදී පිළිකාවක් හටගන්නේ අපේ ඇඟට පිටිං ලැබෙන සාධක නිසා. ඒකෙන් එකක් තම අපි කියනව නරක සෞඛ්‍ය පුරුදු කියලා කියන්නේ සිගරට්බීම බුලත් පිට හැපීම. ප්‍රාරක්කු භාවිතය ඒහා සමානම වැදගත්කමකින් එනවා මේ අපි ජන්න ආහාරපානත් ඒක අපි නොදැනුවත්වම හාරපාන සමක නොයෙකුත් ද රසායනත්‍රව අපේ එගට ඇතුල් වෙනවා මොකද අපි අප හැමෝ මේ ගැන පරිසන් නැති නිසා වාවන තැන ඉදලා අපි මිලදී ගන්නා තැනට වෙනකම් අපි කවුරුවත් ඒක ගැන වැඩිය එතකොට සාමන්්‍යින් ගත්තෝ ය හේතුකාරකවලින් තුනින් දෙකක් විතරම දාණ්ඩ පුළුවන් ඔයි වැරදි හෙල්ට ඇසෞඛ්‍ය පුරුදු සහ ආහාරය ගැන කතාකරොත්. ඒට අමතරව බොහොම පොඩි කොටසක්ති යනවා ජානමය හේතු ඉල්ලඟට රේඩේෂන් වගේ හිල්බි කරෙන වර්ග. ඒ බොහොම සුළු ප්‍රමාණයක් හැබැයිවැ තුනින් දෙකක්ම හේතුවෙන්නේ එක්කෝ ආහාරය එක්කෝ අපිම විසින් ගන්නා ඔය සිගරට ගුලත්ට සුරුට්ටුවගේ දේවල්. එහෙම බැලුවහම් ඒ තුනෙන් දෙකම අපිට නවත්තා ගැනීමට හැකියාවකුත් තිබෙන්ඩ ඕනමකද අපි දැනුවත්ව කරන දේවල්ලේ කාරණා දෙකම ම දන්නේ හැකෝ හොදේ නොත්වා ගන්න කියලලා හැබැයි ඒක තමයි ප්‍රධාන හේතු. ඇතකොට අපිට ජානමය වශයෙන් එ කුඩා කොටස නවත්වන්නට හැකියාවක් නෑඒක අපේඇන්ගේ තියන ජානමය වෙනස. හැබයි අපේ ආහාරය හෝ අපේ පුුදුහෝ අපි වෙනස් කර ගැනීමට හැකයාවක් තිබිය යුතුයි. ඇත්තටම දැන් මේ විරාමේ තුළත් අප දෙදනතා කරමින් හිටියක දෙයක් තමයි දැන්ම මේ පලාවර්ග ගැන තුමිය කිවදැන් සමහරටවල් වල පලාවර්ගවල ද පලා නෙලනකොට ඊට පෙර යම් කාලයක් රසාහනිික පෝර භාවිතා කරන්න තහන්නම් නමුත් අපේ රටම පරටහම කිසිීම නීතියක් අඳම මොහත වෙනරසා හොතන්න ලොත් දහනවා. තමයි දැන් මේ බෙහෙත් ගැහීම දැ මේවා තමයි අපි අපි මහිතන්නේ අප රටක්ති වුණුව වෙනකොට හොයලා බලලා හදන්න ටවන දෙේල්කොද එක පැත්තකින් අපේ තිබෙන වැරදි යාන්ත්‍රණයන් වෙනස් කළ යුතුව වෙනවා ඒ ආන්ත්‍රණයන් තුළ හිටියොත් අවසානයේදී සෞඛ්‍ය වැය අතිශයෙන් වැඩි වෙන දැන් අපේක්ෂාර් ෝහල කොපමන රජය වියදම් කරනවද ජනතාව බිලියන ගණනක් මුදල්. ඒක තමයි බෙහෙත්වොල වදමම ගත්තොත් මංගහිතන්නේ. තුන දෙක ආණ්ඩුවේ බෙහෙත්වලව වියදම් වැෑවෙන්නේේක්ෂා රෝහල්ට පිළිකානාශකවෂද ඉතා මිලා දිකයි. එති ඉට වඩා හුඟක් පහසුයි නීති දාලාහරි අර බේසික් ලෙවල් එක මුල්මට මුල් මට්ට පාලනය කරගන්න හැකියාවක් තිබේනම් ඔහු දැගේක තමයි දැන් මෙහිදී ැන් මට තව දෙයක්දන් ලකාවවෙත් තිබෙන පිඩිකා ගැන කක හොත් ඔ අපිකව වි හේතුව කිවක්. අප විසි තිකගන්න හිතු මයි තුළින් දෙකටත් වඩා හේතුවෙන ආහාර පුරුදු අආහර පුරුදු කිය අදහස් කර ගන්න හර ද්‍රව්‍ය ඇතරම පුරුදුත් බැතගත් වෙන වන මුත් අප ගන්න ආහරවල තිබෙන විසවර්ගන වර්ග එල්ළඟට ඒටඩී සලිින් පෙන්නලාම තියෙනවා පරිසවැටව ගැන්නේ අප කල්තබාතා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය පෝසෙස් ෆුඩ්ස් කියන්නේ පිියල ල කරන අදාහාර. ඊළඟට නොයිකුත් වාර්ණ එකතු වා සහවාර්ණක එකතුකරපු ආහාරවලින් පිළිකා වැඩිබෙනවායි කියන එක හොයාගෙන ඉස්තිර කරලා දකාරණා. ඔ ඇතනම දැන් සමාමන්්‍යෙන් අසුරන ලද කෑමවල ඊ අකරෙන් එ අංකයක් තිබෙනව නමුත් අපේ ජනතාව දන්නේ නෑ එකින් මකක්ද කියන්න කියලා. ඔව ඒක මේ. ඒ ඇතටම ජනතාවට වඩා රෙගිලේට්වෙන්න ඕන පග රෙගියලේට කෙනෙක් බලන්න ඕනේ. ජනතාව නොදැනවුවත් වඩ පුලුව අමකද හැම දෙෙනම් එක හාසමාන මටහික නැහැනි එතකොට ජනතාවට නිවැරදි ආහාරයක් ලබාදෙන්්ඩෝනි පාලනය විසින්. එ මෙතන ඇතන මංකීන ත්වයක් බෙනවායි කියන්නෙ මේ ආහාර ද්‍රබ්වෙලා ජනතාවට පැමිණිගන මේ වස විසවලින් තොර ආහාර පිළිබඳ කතාව ආර්ථික සමාජ මේ දේශපාලන වේදිකාවලට ගිල තින කතාවක් අදාප වෛද විද්‍යාත්මක වේ ගැන කතා කලාට. ඉතින් එත එතන දැන් අපේ ඔබ සහන් කර හේතු විදිහට ප හේතු රැසක් සඳහන් කලා නැහිට අමතරෝ පිලිකා වර්ග මොනවද තියෙන්නේ මොනවගේ පිළිකාද තියනෙ බහුලව ලංකාව තුළු. එතොර ලකාව මේ පින්තූර පුළුවන්දන්න මේ දෙදස් දාහත්තරේ තියන දත්තානුව තමයි යතියෙන්නේ පිරිමි කෙනෙකුට කට සහ මුකයා ආශ්‍රිත පිළිකා තමයි නොම්මර එක දීළඟට පෙනහලු ආශ්‍රිත පිළිකා ඊළඟට ඊසො පැගස්ක අනි ගලනාලය සහ ෝලෝන් මහාන්ත්‍රේ පිළික දැංහැබැයි මේ මීට පස්ස තියන දේටවල තාමක ප්‍රින්ට වෙලා නැහැ. ඒක තුන්ම නිස්ථානයට ඇවිල්ල තියෙනවා මහාන්ත්‍රික පිළිකා. ඒක උඩට ඇවිල්ල තියෙනවා මොකද හැමවෙලේම කෝලෝන් මහාන්ත්‍රික පිළිකා ආහාරයසාමක සම්බන්ධයි. වඩා පරතුමස් පාවිච්චි කරන උදවියගේ කියන බටහිර රටවල්වල ඉගොලන්ගේ ආහාරය හොඟක්වෙලාවට මස් හා බැඳනු ආහාර. ඒ රටවල්ල මහාන්ත්‍රික පිළිකාතමයි නම්බවන් වගේ තියෙන්නේ.ඒ එකට එකට ඇවිල්ල තියෙන්න්නේ. ඇතකොට දැන් අපත් මීට පස්සයන දත්තවල කෝෝන් කැන්සේක තුංග නිස්ානයට ටල තු නිස්ාන ට ඇල්ල තියෙනවා. ඊලඟට ඒක ගැහැනුවයිගත් එහෙමයි පිරිමියයායගේ තුංග නිස්ානයට ඇවිල්ල ගැහනුවයකි හුඟක් හත්වනි තැනතිබුණේ හවනි තැනතිබුණේ ඒකත් තුංගනි තැනට ඇවිල් යෙනවා මේ ඊලඟට පි තිබෙන දත්තානුව ගැහැනු අයි බැලුවතින් වැඩිම කොටසක් තින්න පියවුරු පිළිකා දෙවනුවතියෙන්නේ තයිරෝයි ග්‍රන්තිය පිළිකා.ඉළඟට කලින් නං තිබනේ මේ ගැබ්ගල පිළිකා තමයි තුන්වැනි තැන ට අලුද්දත්වල ඒ තුන්වැනි තැන මේ මහාන්ත්‍රයට ඇල්ලා හත්තරවෙනි තැන පැමිල් ති න ගැබ්ගල පි ඒ ගැබ්ගෙන පි අඩුවීමට වා මහන්ත්‍ර පිළිකා වැඩීම තමයි ගැබ්ගල පිළිකා පොඩි අඩුවකුත් ඇත පිහඳුනා ගැනීමේ තාක්ෂණය වැඩීම ගීම ස්වනාරිසායන ඒ පැප්ස්මිය පරීක්ෂණවලින් වෙලස නඳනාගන්න පුළුවන් ඒ ඒේතු නිසා ගැබ්ගෙල පිළික් දැන් දකින අපි අඩුයි ඇතරම ඒක ඉතාමත්ම හොඳ ප්‍රවෘතියක් මොද කාන්තාවන් වඩාත්ම. ම එතරක් ැමති ැහ මේ කරන්න නවත් දැ එක දිරිපත්ව හුට ඉිතාමත් හොඳද දෙයක් වෙනවා දැන් එතකට මේ යිරෝ් පික වැඩි වන්න විේෂ හතුක් බෙෙනවා අයිඩ සම්බඳධ කර විශේෂ හේතුවක්මට අයිඩීන් තමයි තයිරයි් එකට සම්බන්ධ එකම මූලද්‍රවය මගේ සැකයක් තින තයිරෝයි් පිකා වැඩිපුර හඳුනාගන්න වද කියලා මොකද අපි දකිනවා පොහොම හුඩා අවස්ථාවල පිළිකාවන්. උඟක් කිඉවට ඔපරේෂ එක කරලා තයිරොඩ් ගන්තයේ ප්‍රපේරිකාව ඉස්සල්ම තයිරොඩ් ග්‍රන්තය ඉවත් කරන්නෝ සර්ජරික් ඔපේෂණ එකක් කරලා ඔපරේෂණ එක විතරක් ප්‍රමාණවත් ප්‍රතිකාරයක් වෙන වැඩි කොටසක් ඉන්නවා කාන්තාව. එකයන්න බොහම් කුඩාව දිය ද අඳුනාගත්තේවා ඇ ලමුන් සම්බන්ධෙන් සලකොහම් වැඩියම් සලක ලමුන් සම්බන්ධෙන් ගත්තත් වැඩිපුරම තියන්නේ ගොලන්ට ලියකමිය රෝග කුට් ලිම් බ්ලාස්ටික් ලියකමියන් දෙවැනියට එන්නේ ගොල්ලන්ගේ මොලේ හා ආස්්‍රිත බ්‍රන්ටම තුන්වෙනියට සාකෝමා බෝන් සාකෝ මස් ්‍යාස්ත්‍රිත ඒවාගේ පිළිකාව නද එල්ල්ගේ ඇත්තටති ඉක්මනට හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හැකාව වැඩි න වැඩ එල්ල්ල අපේ ලංකාවේ දහන් අට දෙනක් පමණ සුව කර ගැනීමට පුළවා ලංකාව තියෙන ප්‍රතිකාරතත්වය යටත අපට තුළමිබඳාව විසරට කතා කරන්න ප්‍රතිකාර යටත අපි කතා කරන්න බලාපොරොත්තුවයනවාැ එතකො න්තාවට වැඩපුරඇතිවන පිකා ලකව පියරු පිකා ළඟට පිමිට වැඩි පරත්ව මක පි ඇත මොක පිකා සහ. ගුරාශ්‍රිත පිළිකානේ දෙවු සහ ඉඟට පෙන හළු ො මේ මේ ටික සියල්ලටම හේතුවන්න එතවන්නේ මේ දුම්පානය ගුලත්සා බුලත්යට එදොර මේ දෙක ඉතාමත් නරක්ක පුළුබිවිධහයට අපි සලකනවා මේ දෙක ඉවත්වීම ජාතතියටට ප්‍රක්නාව ජීවතෙන්න්න පුළන් අවස්ථාවක් තමන්ගේ ජීවිතරැ මුතර එක එම තමයි මේ මොකද අනිතක මේ කෙනෙක් දුම්පානයට බැවුණ කෙනෙක් බොහෝවිට බුලතුත් හපනවා. රක්කුත් පාරච්චි කරවා බොහොම කලාතුරකින් කෙනෙක් තමයි දුම්පානය විතරක් කරගෙන මේ ඉන්න ඇැබැ දුම්පානයුත් නොයකුත් කැන්සස් ටිස් ගණනක් ඇැත ඇතිවෙන්න පුළුවන් දුම්ානය හේතුවක් ෙන්ඩට පුළුව ස් පි ඒ බ්ලඩ ස්්‍රිත අග්්‍යාශය ආස්්‍රිත ස්ටමක් කියැ අමාශ්‍යමාශය පෙනහලු තරක් නොයි ලඟට බ්‍රිස්කැන්ස එකටත් දුම්පානය. ලංකා මෙහෙමයි ලංකාවේමෝ තමන්ගේ සමිය බොනවන්නක් බනවනක් බිරිද පවෙනවාවා එක මද ඒ ඒක මිත අපි වැඩිය කර ැති මාතුකා අපි දුම් බොනය කෙන ගැන කතා කරන මුත්හො වට ඉන්නට දුම් පොවනො එක බරපල දෙකුණ ති ඒරි මේ පුරදු ගැන කතා කරනකොට මේක අතිශය සංකීර්ණසා සංවේධය අවස්ථාවක් අප මේ පිබඳව සහ ප්‍රතිකාර ගැ කතා කරනවා මේ විරාමෙන් පසු. පිකා පිළිබඳ කතාව අතිශේ පුළුල්. ඒ නිසා පිළිකාල රෝග ලක්ෂණ ගැනතා කරන්න ගියොත් ඒ වගේ මේ සඳහගරන පරිීක්ෂණ ගැන කතා කරන්න ගියොත් අපිට පෑය ගනාවක් ුණනත් කතා කරන්න පුළුවන්. ඒවගේ මෙවැඩ සටහන්නේ මූලික පරමාර්තය වෙන්නේ ඒ ගතා කිරීමම නොවේ. ඊට එහා ගිහිල්ල ඉතාමත් වැදගත් තැනකට අප ඔබෝ රැගෙනයන්නයි හදන්නේ. ඒ මයි දැන් පිළිකාවක් සඳහා ප්‍රතිකාර් ගැනීමද. රෝග විනිශ්චයේ ලැබුණට පස්සේ. අපේ ජනතාව හරිදය කරනවද කියන ප්‍රශ්නය තිය ොමුකද සමහර වෙලාට අප දැකලා තිබෙනවා පිළිකාවට රෝග විනිශ්චක රඩට පස්සේ ලොකු රවමක් ගිහිල්ල තමයි සමහරවිට අපේක්ෂා රෝහලට එන්නේ නතම් පිළිකා සම්බන්ධ බෙහෙත් කරන ථානයකට පැමිණෙන්නේ. ඉතින් සමාර්වියටකොට පෙරහර ගිල්ලිවරයි තියනිසා මේක ඇති්‍යය තීරණාත්මක දෙයක් අපි බඳ තම මහිතන් ඔබතු ීළඟට අවධන මුකළ යුත්තේ දැන්හර ම කලින් කිව්වවාගේ පිළිකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි පැතිරීමේ ස්වභාවය. ඒ පැති දිනෙන් දින තත්පරයෙන් තත්පරය මාසිං මාස පැතිරීම වේගවත් වෙනවා. එතොට අපි අද දකින පිළිකාව සහරකට තව මාස තුනකින් බලති පැතිරිච්ච පිළිකාවක් වෙන්නට පුළුවන්. එළට අපි අපේ වෛද්‍යවිද්‍යාවේ දන්නාරිදි. ඇතිරීමට පෙර පිළිකාවල් බොහොමයක් සුවකර ගැනීමට හැකියාව පවතිනෝ. නොයකුත් ප්‍රතිකාර භාවිතා කරනවා. එතකට අ ඉක්මනින් ප්‍රතිකාර ගැනීම කියන එක තමයි ඒේ වැදගත්වෙන්න. ඉක්මනින් නිවැරදි ප්‍රතිකාරයක් තෝරා ගැනීම. එතකට නිවැරදි කියලා මම කියන්නේ බටහිර වෛද්‍යවිද්‍යාවේ අපි පාවිච්චි කරන ප්‍රතිකාරක්‍රම බොහෝවිට නොයිකුත් පරීක්ෂණවලට භාජනය කරලා ටෙස්ට කරපු ප්‍රතිකාර ක්‍රමතමයි පරික්ෂණය භාජනය කරලා ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබිච්ච ප්‍රතිකාර ක්‍රමතමයි අපි භාවිතා කරන්න. එතකොට ඒ කොයිම ලෙඩකටවත් අපිට සීයට සීයක පොරොන්දුවක් දෙන්න බෑ ඔබ මේ ප්‍රතිකාරය ගන්න ඔබ සීයට සීයක්ම නිවැරදිව හොඳ වෙයි කියලා අපිට කියාගන්නට ැකියාවක් නැහැ. ඒමකද සයට සීක ජාන්සකක් කිසිම ලෝක කිසිම තැනක කිම දක නෑන බුදහාමුදුරොත් කියල තියෙන්නේ අනිත්‍ය තියෙනවා අප පාරක බැසත් සියට සීයක ශ්චාන්සකක් නෑ ගෙදරට අයිද කියලා. ඒවාගේ අපේ ප්‍රතිකාරවලත් කොච්චර හොඳ ප්‍රතිකාරයක් වුණ අපට සියට සීයක ගරන්ටි එකක් දෙෙන්ඩ බෑ. එතකොට ඒක තමයි තියෙන එ එකම ප්‍රශ්නේ ඒ අරෙන්න්නට අප භාවිතා කරන්න සියලුම් ප්‍රතිකාරක්‍රම ටෙස්ට් කරලා පරීක්ෂණ පවත්වල නොයකුත් විදි විශාල රෝගීන් සංඛ්‍යාවක් පාවිච්චිකරු ප්‍රතිකාරක්‍රමතම භාවිතාවන්නේ. එතකොට කවුරුන් හෝ ප්‍රතිකාරයක් ගන්නවනන් ඒ රෝගියත් හෝ රෝග්‍යයාගේ පවුල උදවිය දැනගන්නට ඕන මේ කරන ප්‍රතිකාරය කොච්චර සාර්ථකත්වයක් තියේද කියලාය. අපේ රෝහලේ ප්‍රතිකාර කණන රෝගයෙක වුණත් අපි ළඟට ඇවිල් ඇහූත් කොච්චර චාන්සෙකක් තියෙනවා අද ඩොක්.ය මි ලිඩාට ගිදර සනීප වෙන්න කියල අපි නිවැරදි තොරතුරු රෝගියයාට ලබා දෙනවා. ඒත් එක්කම කොටසක් ඉන්නවා අපිට අපි දකිත් එම ප්‍රපිලිකාවයා බොහොම පැතිරිලා හැ ඇගේ හැමතැනම රෝගය තියෙන රෝගියෙක්. ඒ වගේ වෙලාවටත් නිවැදි තොරතුර රෝගියයාට ලබා දෙනවා. ඉතිං. ඒගේ වෙලාවට අපිට කියන්න බෑ මේ සනිප කරන්න පුළුවන් මේ බෙහත ගන්න කිය ලිට කියන්නබ මොකද අපි දන්නවාම පැතිරච්චි පි සනිප කරණ ි බොහු මමාරුකාරයක් කිය උගක් උගක් පැතුරුනම් සනිපකරගන්න ඩම්මාරු. එතකොට රෝග්‍ය නිවරදිව තොරතුරු සොයාබලා තමයි ප්‍රතිකාරවලට යොමුවෙන්නට ඕන නිකං කවරුවත් ඒ හොඳම දේතමයි අපි පයගාන ක්‍රෝගියාවට කතා කරලා කියලා ඔක්කොම කරලා. ෙදර යමින් ගම බස්සකේ ලඟසිට්ිකේ වාඩි වෙලා ඉන්න කෙන කිව්වොත් එෙම මේ අන්න අරහවල් තැන මේකට හොඳ ප්‍රතිකාරයක් තියෙනව කියලා ර අපි පයගානක් වියදං කරපු වෙලාවත් බේතුත් වීසි කරලා අරරෝගයා තැනට යන තරම් තත්ත්වක තමයි අපි රෝගින් ඉන්නේ බොහෝ දෙන ඒ වගේ මිත්‍යාව පස්සෙන්දුවල ආපහෝ අපිට ලඟට එද්දි පොහෝම රෝගය උත්සන්න වෙලා තම ඉවත් එන්නේ මහිතනො හැම දෙනෙක්ම පිළිකාවාඳුනාගානිද්දියඒ මේ ලෝකයේ ජීවිතය අවසානය නොවී කියලා හිතලා නියමිත ප්‍රතිකාරවලට යොමනඒක හොඟක්වැදකත් එලාට දැන් ලංකාව පුරාම පිළිකාසායන පැත්වේ නොම හරගම අපක් ශරෝහලය පමණක් නෙව. හැම ිස්ට්‍රික්රෝ හැම ප්‍රොවීන්ශල් හොස්පිටල්ලක පිළිකාසායින සා විශේෂක්න වෛද්‍යරු දැන් වැඩ කරනවා. අපේක්ෂා රෝහලතම ප්‍රධානම රෝහල අනිකුත් නොයකුත් බේ ෝස්පිටල් සලත් දැන් ලි රහල් වල පවත්ෛ ප්‍රළිකා වෛද්‍යවරයකුගේසාහම සේවේ ලබා ගන්න පුළුවවා මෙතින් ලංකා පුරාම සේවය පැතිරිලා පවතින්වා රෝගින්නේ එක ලබාගන්න තම යෝනි ලංකාව කන පුචිරටකයක නිසා මේ පුංචි රට තුළ මෙතරම් ප්‍රෝහල්ංඛයාවක මෙතරම් පැතුරුණු හොඳ සෞ්‍ය සේවයක් තියෙද්දී මමිහිතන්නේ එහි පිහිට නොමිල්ලේ ලාගැනමියකාව තියද එක තමයි වැදගත් සතයක්ත්ව දන්න නොකර පිළිකාවට යන අධික මුදල පව රජයවිසින් දරනවා. ති එත් පමණ දෙයක් කරලා තියද්දිත් ඔබගේ ජීවිතය පැත්තකට දාලා විත්‍යාවන් පසුබසයම පහිතන්නේ ඒ ඇතටම බ්ධිමත් ක්‍රියාවක් නොවයි කියලා. ඉතින් ැ මෙතනද පිළිකාවේ ස්වභාවේ හඳුනා ගැනීම ඉක්මට කයුතු වෙනවා ඒක වැදගත්නය දෙඩැක් දෙකතම වැදගත්ම සාධකය වෙන්නේ හඳුනා ගැනීමත් ඉක්මංගේිය තු හඳුනාගත්තට පස්සේ කරන ප්‍රතිකාර ටිකත් හැකික්මනින් කරලා ඉවර කරගන්න උටයෝනි. මොකද දවසින් දවස වනත්ඒ මේ ප්‍රතිඵල නරක්වෙන්නට පුළුවන් පරක්ව වෙන වෙලාවල් වලදි. ඒ නිසා මම හිතනවා මේ හැම දෙනෙක් මේ ගැන උනන්දුනෝතින් එක කරගන්නට බැරිකාරයක් නෙවවෙේවි මොකද දැන් අපේක්ෂ රෝහලේදී වුණත් අපි රෝගීන්ට සිටස්කෑන් කරගන්ඩ මේ පරික්ෂණය කරන්න අ පරීක්ෂණය කරඩ කියලා ආපු ගමන් කොල සහ පත්්‍රිකා ගොඩක් ලබා දෙනවා. එවට එතනින් කොටසයි අපිට ආපහු ලැබෙන්නේ ආපහුල් අපි ළඟටඒ ප්‍රතිකාර පරිීක්ෂණටි කරගෙන එන්නේ මොකද. ගොඩ දෙනෙක් දන්නේ නෑඒ දුන්නට මීටික කරගත යුතුයි කියෙලා ඊළඟට එහෙම නැත්තම් කොටසක් එනවා පහු දෙවෙනි දවසේ අර පරීක්ෂණ එකක්වත් කිරිලා නැතුව. අපි දින දාලා කතා කරලා දිනාරගේ නොක්කොම කරලා දුන්නට ලෙ ර වාහටර සිදුව දෙනවා එවට ෙඩ එක ගැන දනුවත් නැතිකම හෝ උනන්දුවක් නැතිකම හෝ එගොලන් ඒ පරීක්ෂණ කරගෙන නෙවයි ඊළංක සැරේටයන්නේ. නැ ඒටික ෙදරතියලයිවර වෙලා වෙන වෛද්‍යවරයකු බිහිල්ල හම්පවෙල ආයි රටික මුල ඉඳදලම යනලේඩුන්ගේ දැනුවත්භාවත් ඕූමනයි ඒට වඩා මංහිතන්නේ ක්‍රමවත්තු ප්‍රතිකාරය ගැනීමේ අවශ්‍යතාවය රෝගීන්ට තිබිය යුතුයි. ඔ දැනේ වගේ ම තමයි පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නවිට එම ප්‍රතිකාරවල යම්යම් තුරවාා ඇැවෙනවා සමහර වෙලාවල්ල කොන්ඩ යන්න ටන් ගන්න පුලුවන්න්නේ දේවගේ විධ දෙවල් වෙනවා මනයන්නේන්නේ පුළුවන් මේක අපි කතා කරන්නේ ප්‍රබ්ල රෝගයක් සමගම මේ සටන්න කරන්නේ නේද. නිසා ඒවට බයි දුවන්න නරකයි ඉඟට අපේ තියෙනවා තව කවුන්සලි සර්විස් එකක් පදපදේශන සේවාවක් තැන් අපි තරුණ ගෑනු ලම ඇවිල්ල කොන්්ඩයනක ගැන එයා දුක්වෙනම කියලා අපිට තේරුණ ගමන් අපි අ උපදේශන සේවයක්. එකතුකරගෙන ඒ රෝගයාට පැහැදිලි කරලා දෙනවා මේ තාවකාලික දෙයක් වෙන්නේ බෙහෙත් නවත්තපු ගමන් කොන්්ඩයාපහෝ ඒවි ඒ කාලෙට මේ මේ දේවල් කරලා ඔයාගේ පෙනුම තියාගන්නට පුළුවන් වේවි කිය අපි ඒකට ඕමනා තරමට උපදේශ සෑවයක උත්පවත්වන සමහරක්කට . බටහිර රට කරන්න තරමටම කරන්න බැරිවෙන්න පුළුවන් මොකද අපේ රෝගීන් සක්ඥඛකාවආධිකයි ඉන්න සේවකෝ සංඛ්‍යාවල සීම සහි තයි. ඒ වනත් අපි පුළුවන් උපරිමෙන් ඒ සේවාවත් ලබා දෙනවා. ඉති ගොඩ දෙනෙක්ග ප්‍රශ්නයකයි කොන්ඩයානවනං බෙහෙත්විදින් එඩ බෑ. මේ මේක වමනයානවනං අපිට බෙහෙත් ගන්න බෑ. ඒවාගේ මත දුර්මතත් එක්ක තමයි රෝගීන් අපි ළඟට මහිතන ඒ එක හුඟක් කවන්සලින් සසිින් හදන්න පුළුවන් කියලා. ට අපිට ැහම්බෙන රෝගීන් සංක්‍යාවයි තියන කවන්සලස් ල සංක්‍යාවයි බැලුවත්. ටික් අමාරුකාරයක් ඒත් අප උත්සාහ කරන ඔ ඒ ඇන්නෙ දැන් මෙම බෙහි ප්‍රතිකාර වලදී ඇතිෙන ත්වය පිළිබඳ පුර් අවබෝධයක් අවශ්‍ය වෙනවම මේික වෙනස්වන්න පුළුවන් මගේ ශරරියටත් පැවත නමුත් තන ධර්මාකාලින් කිව විදිර වැදගත්වවෙන්නේ මේ අප කතා කරන්නේ අතිශය බරපතල තත්ත්වයක් පිළිබඳවනේ දෙක ඒ සඳහා සටනයේ දී අප දෙන බෙහෙත්වර්ග එම තත් ැනැත්තාගේෙහො තැනැත්තියගේම පිළිකාව සුව කිරීමටඒ විනාස කිරීමට නෙක් දෙන්නේ ඒකොට යම් ප්‍රතිපල එන්න පුුවන් හම ැතුව මැජි කරන්න බැහැමතෙන. ඒම ඒවගේ හස්කම්න හැමිතෙන. ඒ හරි මමත් කියන්නේ රෝගී නොක හද්ද හම්බිරිසාවක් නං අපිට පැනඩොල් දෙක් දලා ඒක මැඩ පවත්වාගන්නට පුළුවන් වේවි. කොන් දෙෙක්ුමක් හැදනොත් තවම නොහරි පුංචි බේතක් දෙන්න මේ අප සටන් කරන්නේට වඩ හුගක් ලොකු බරපත්තල රෝගී තත්ත්වයක්. මොකද රෝගී තත්වය වැඩිවමින් ගියොත් ජීවිතය පවා නැතිවෙන්නට පුළුවන්. ඒ වෙලා වෙද අපිටාර පැනඩෝල් පිරිටන් වගේ පුංචි බෙහෙතක් දීල අතුරවාබාද අවම බෙහිතක් දීලා සුවකරගන්නට හිතන්නට බැහැ. ඉතිං රෝගියත් ඒක ගැන දැනුවත් වෙලා රෝගයාගත් උනන්දුව අත්‍යා වශ්‍යයි ප්‍රතිකාරය ඉදිරියට කරගෙන යන්න. එතොට රෝගියයාගේ වටයෙන් පවුලේස් උදවියගේ යුතුකම වෙන්නට ඕනේ රෝග්‍යාව දිරිමත් කරලා යාටුවමනා සපෝට් එක පසුබිමින් හදලදීලා, ට උමනා දේවල් ලබාදලා ඒ ප්‍රතිකාරය කෙරෙහි යොමු කරවන්නට එතැන්දි තමයි ඒ රෝග්‍යයක්ගේ මානසික සවිය ඉතාමත්ම බැතගත් වෙනවා මකද රෝගයා අයෙම ස්ථාවර මනසකින් නොහිටියොත්ත එහම මේ සම්පූර් දෙවල් කඩාාවෙන එක මාර්රකීවේ මෙහිද මැජික් පෙන්න්නට ැහකිල කවරටි කෙක් නවන ගයයා බවින්න පවබනුවත් ොන්න්නම හම කරන්න තන එතැති ඔබ වෙනත් පාර්ක ගිලා අමාර වැටන පුළුවන් ඒවගේ උපදේශයක් ගනති බොහෝම කල්පන ාවෙන්දනි එක්කෝ බලදෝනි පලින් කී දෙනෙක් හොමතින් හොමේ මැජිකකෙන් හොඳ වෙලා තියෙනවාදකේ. එම නැව හිතුමතේ කරන්නයන්න එපා හිතුවක් කරන්නටප හිතුවක්කා දෙේවල් වලින් ජීවිතෙන් වන්දිගේවන්නට සිදුවන්න පුළුවන් අප නැවතත් කෙට විරමයක් ලබාගන්න. මහිතනව අදම වැඩ සටහන්නේ අරමුණ ඉතා සද්භාාවෙන් සිදු කරනයක් මත නඔබතුමියගේ ප්‍රධාන අරමුණනේ කිසිකට පහරගැ ිහෝ විවේචනය කිරීම නොවයි අපදන්නා වෛද්‍යවිද්‍යාව වෙනුවෙන් පිීසිටීම එය දැනතාවෙන්ුවෙන් පැහැදිල් කරදීම. යැයි අපගේ සද්භාාවෙන් නිතු තිබුණන අරමුණ මේ අතාවතුල්. ඇතින් එතැදීම අන්තිම විනාඩිය දෙක අප ගත කරන්න වැඩ සටහනබතුමිට පුළුවන් ජනතාවට තමන්ට හිතරක පුතු කරගන්න පුළුවන් යමක් කියන්නට. මගේ නම් පනිවිදය වෙන්නේ පිළිකාවන් දැන් බොහෝම සුලබයි. කොයිවලේ කෙනෙකුට පිළිකාවක් වැලදේද කියලා කියන්නට බැහැ. හැබැයි අපේ රෝගය අඳුනාගත්තොත් මේක පිළිකාවක් කියලා. ඒක ජීවිතය අවසානය නොවේ කියලා හිතන්නට ඕනි. අපි බොහෝම සුභවාදී විදිහට ඒක දිහා බලලා, මොකක්ද මේක කරන්න පුළුවන් ප්‍රතිකාරය හොඳම ප්‍රතිකාරය මොකක්ද කියලා සොයා බලල නිවැරදි තීරණයක් ගන්න කෙලතම මම කියන්නේ. ඉළඟට ප්‍රතිකාර කරලා ඉවර වනාට පස්සෙත් නිතරම ඒ ගැන කල්පනාවෙන් ඉන්නට ඕනේ නිවැරදි පුරුදු පවත්වාාගන්න ඕනි හොඳ සමබර ආහාලවේ රක් ගන්න ඕනි ඇත්තටම ලංකාවේ ආහාරවේලා හරිම හොඳයි කියල මම හිතන්නේ අපි කන්නේ බත් එලවලු මාලු වගිකෑම එක තමයි ලෝකයේ දැන් රෙකමෙන්් සම්මටේහතා හරවර්ගය ඒගොලො කියනවා ග්‍රේන්ස් ඇට ජාතිකන්න එලවලු කන්න පලතුරුකන්න මාලු කණ්ඩ මස් කණ්ඩ කියලා කියන්න කවුරුවන්. එතකොට ඒක්කම අපේ අපේ ජීවිතය අපි සරලකරගන්නට ඕනි ස්ට්‍රෙස් කියන්නේ ආථති අඩු කරලා මට වා ඕන අනිවෙේ මට වූමනා ටික විතරක් ලබාගෙන ජීවත්දන්න සෑහමකට පත්වෙන් අපි ගන්වොන් මගේ ප්‍රධාන දේ තමයි. පිරිකාව හඳුනාගත්තට පස්සෙ නියමිත තැනට ගෙහිල්ල නියමිත ප්‍රතිකාරය ලබාගන්න. හොඳයි මහිතනවය පනි විඩේ තාමත් ප්‍රබල සවිීමමත් පණිවිඩියක් කියලා ඔබට මේ සමඟ කතා කිරීමේද අප සතිවන්ය වෙනවා අදප සමග එකතු මහරගම අපේක්ෂා රෝහලේ පිකාරග පිබඳ විශෂක් වැද දමත පිරි මහමියට සතු දමයන් ඔබට නවතත් ලබන සතිය මෙම වැඩස හතල ො සම එකතුන මෙම තරයතුින් ආරක්ෂිතව සිටින්න ඔබ සැමට ස්වදායක සතියක්. අයිබෝවන්.